දැන් අපි කතා කරන්නේ ඇනිමේෂන් ගැන. ඇනිමේෂන් නෑ කියලා කියන්නේ මොකද්ද කියලා මුලින් බලමු. ඇනිමේෂන් නෑ කියන්නේ ඉමේජස් ගොඩක එකතුවක් වේගෙන් ඒක ඩිස්ප්ලේ කරනවා. එතකොට අපිට ඒක පේන්නේ ඉමේජස් හයක් විදිහ නෙවෙයි, ඇනිමේෂන් එකක් විදිහට. උදාහරණයක් ගත්තොත් මේ ඡායාරූපය විදිහට බලද්දි දැන් ඉමේජස් හයක් තියෙනවා මේකේ. මේවා වේගින් වේගින් පේනවා. එතකොට මේක ඉමේජස් හයක් විදිහට නෙමෙයි පේන්නේ, ඇනිමේෂන් එකක් විදිහට. උදාහරණයක් ගත්තොත් දැන් මේක ඇනිමේට් කරොත් මෙන්න මේ විදිහට තමයි පේන්නේ. එතකොට මෙතන අපිට ඉමේජස් හයක් පේන්නේ, අපිට පේන්නේ ඇනිමේෂන් එක. එතකොට මේ ඉමේජස් වලට කියනවා ඇනිමේෂන් වලදී ෆ්‍රේම් කියලා. එතකොට මූවමන්ට් එකක් පෙන්වන්න ෆ්‍රේම් ගොඩක් ඕන. එතකොට ඇත්තටම වෙන්නේ මේ මොලේ තියාගන්නෝ යම් කාලයක් එක ඉමේජ්යක්. එතකොට ඊළඟ ඉමේජ්ජර මාරු වීමේදී මොලේ මේ ඩිටෙක් කරගන්නේ මේක තව ඉමේජ්යක් කියලා. එයා ඒ ඉමේජ් එකේම කොටසක් විදිහට තමයි ඒක සලකන්නේ. ඒකෙන් හින්දා මොලේ ඉමේජස් හයක් විදිහට හඳුනාගන්නේ. එකම ඉමේජ් එක නිකන් මූව් වෙනා වගේ එකක් අදහසක් තමයි මොලේට එන්නේ. ඒක තමයි ඉක්මන්ට ඩිස්ප්ලේ කිරීමෙන් ඇති වෙන தත්ත්වය. එතකොට සාමාන්‍යයෙන් මූවිස් වල මේ වගේ ෆ්‍රේම්ස් තප්පරයකට 30 25 30 අතර ඇති වෙනවා. සාමාන්‍ය කම්පියුටර් ඇනිමේෂන් එකකදී තප්පරයට 12ත් 15ත් අතර තමයි ඇති වෙන්නේ. හැබැයි 12ට වඩා අඩු වුණොත් අර කලින් කිව්වා වගේ ඉමේජස් විදිහට පේනවා. ඒ කියන්නේ කැඩි කැඩි නැත්තම් ඉමේජස් ගතියක් පේනවා. ඒ කියන්නේ ඇනිමේෂන් එකක් විදිහ නෙමෙයි, නිකන් ඉමේජස් ගොඩක් වගේ නැත්තම් කැඩි කැඩි යන ස්වරූපයක් මෙතනින් පේනවා. එතකොට අපි ෆ්‍රේම් රේට් එකක් ගැන කතා කරනවා. ෆ්‍රේම් රේට් එක කියන්නේ තප්පරයට කොච්චර ෆ්‍රේම්ස්. ඒ කියන්නේ මූවිස් වල නම් තප්පරයට ෆ්‍රේම්ස් 25ක් තියක්. ඇනිමේෂන් එක නම් 12ක් 15ක් අතර. අන්න ඒ වගේ තමයි කියන්නේ. එතකොට ඇනිමේෂන් එක කතා කරද්දී ටයිප් දෙකක් තියෙනවා. එකක් තමයි බිට්මැප් ඇනිමේෂන්, අනිත් එක වෙක්ටර් ඇනිමේෂන්. බිට්මැප් ඇනිමේෂන් කියන්නේ ඉමේජස් ගොඩක්. ඒ කියන්නේ කෙලින්ම ඉමේජස් ගොඩක් තමයි තියෙන්නේ. එතකොට එක ඉමේජ් එක ලෝඩ් වෙනවා. ඊට පස්සේ ඒක ඉවරලා අනිත් ඉමේජ් එක ලෝඩ් වෙනවා. ඒ ආකාරයට ගොඩක් ඉමේජස්, يعني ඉමේජස් 25ක් 30ක් විතර වගේ තප්පරයකට ලෝඩ් වෙනවා. එතකොට මේකේ ප්‍රශ්නේ තමයි ගොඩක් මෙමරි එකක් ඕන වෙනවා. උදාහරණයක් ගත්තොත් අපි අර චිකන් රන් කියලා මූවියක් තියෙනවා. ඒකේ වෙන්නේ ওই බිට්මැප් ඇනිමේෂන් එක. එතකොට මේ වගේ ක්ලේ වලින් හදනවා සතාව. ඊට පස්සේ එක එක මූවමන්ට්ස් අරන් එක එක ෆොටෝස් ගන්නවා. ඒකෙන් තමයි මේ මුළු චිකන් රන් කියන ෆිල්ම් එකම හදලා තියෙන්නේ. ඒ දෙවෙනි එක තමයි වෙක්ටර් ඇනිමේෂන්. වෙක්ටර් ඇනිමේෂන් වල ෆොටෝස් නැත්නම් ඉමේජස් කියන එකක් නැහැ. වෙන්නේ හැඩතලවල නිකන් වෙනස් වීමක් වගේ දෙයක්. උදාහරණයක් ගත්තොත් මේකෙදි ඉමේජස් يعني ෆොටෝ අරගෙන එහෙම දෙයක් නෙමෙයි කරන්නේ, කම්පියුටරින් හදන්නේ. ඒවල පොඩි පොඩි වෙනස්කම්. ඒ කියන්නේ දැන් බෝලේ නිකම්ම වැටෙන්නේ නැහැ, ටිකක් ලොකු කරනවා, පොඩි කරනවා. ඒ වගේ දේවල් මිසක් ෆොටෝ يعني ෆොටෝ හයක් නෙමෙයි ඉන්නේ, නිකන් වෙනස් වීම් කීපයක් තමයි වෙන්නේ. එතකොට ගොඩක් මෙමරි එක අඩුයි. ඒ වගේ තමයි වෙන්නේ. එතකොට ටෙක්නික් කීපයක් අපි ඇනිමේෂන් වලදී යොදා ගන්නවා. එකක් තමයි කී ෆ්‍රේම් මගින් අපි ඇනිමේෂන් මේව කරනවා. ඊට පස්සේ සෙල් බේස් ඇනිමේෂන් කියලා, يعني සෙල් විදියට ඇනිමේෂන් කරනවා. පාත් බේස්, පාත්කයක් කරහා අපි ඇනිමේෂන් කරනවා. කීක තමයි ටයිම් ලයින් එක. ඒකේ දැන් කී ෆ්‍රේම් මෙහෙම මෙම තියෙනවා. එතකොට අපි එක කී ෆ්‍රේම් එකක් ගන්නවා, ඒකට මෙතන හදනවා. ඊට පස්සේ ඊළඟ කී ෆ්‍රේම් එක ගන්නවා, තව එකක් හදනවා. අනිත් ඒ වගේ කී ෆ්‍රේම් යූස් කරලා කරන ක්‍රමය තමයි මෙතන කී ෆ්‍රේම් එක දාන එක හදනවා.
අන්න ඒ වගේ දේවල් තමයි කරන්නේ. එතකොට කී ෆ්‍රේම් චලනය, කී ෆ්‍රේම් මෙහෙම චලනය කරද්දී මේ පාදය චලනය වෙනවා. එතකොට කී ෆ්‍රේම් එකක් යූස් කරලා කරන ටෙක්නික් එක තමයි කී ෆ්‍රේම් ඇනිමේෂන් කියලා කියන්නේ. සෙල් බේස් ඇනිමේෂන් කියලා කියන්නේ මොකක් හරි චලනය වෙන දේවල් අපි එක එක සෙල් වල, ඒ කියන්නේ එක එක ලේයර්ස් වල අපි දානවා. උදාහරණයක් ගත්තොත් දැන් එතකොට මේ වගේ ඇනිමේ කියන්නේ වලිගය විතරක් අපි එක සෙල් එකක දාලා ඒ සෙල් එක අපි චලනය කරනවා. මේ එතකොට මේ අනිත් ටික ස්ටැටික් විදිහට තියලා මේ වලිගය විතරක් චලනය කරනවා. ඒ වගේ ලේයර්ස් වලින් කරන ටෙක්නික් එක තමයි සෙල් බේස් ඇනිමේෂන් කියලා කියන්නේ. ඊට පස්සේ තුන්වෙනි එක තමයි පාත් බේස් ඇනිමේෂන්. එතකොට පාත් බේස් ඇනිමේෂන් කියලා කියන්නේ පාත්යක් යූස් කරලා ගන්න ඇනිමේෂන්. උදාහරණයක් ගත්තොත් මේ බොක්ස් එක අපි කරන්නේ ඊට පස්සේ මේ මෙහෙම ලයින් එකක් ගහන, කියන්නේ පාත්යක් කරනවා. ඊට පස්සේ මේක මෙතනට සම්බන්ධ කරනවා. සම්බන්ධ කරපුවාම මේ සොෆ්ට්වෙයාර් එක හිතනවා මේක තමයි පාත්ය කියලා. හිතලා ඒ හරහා තමයි මේක යන්නේ. එතකොට අපි පාත් එකක් යූස් කරලා කරන ඇනිමේෂන් තමයි පාත් බේස් ඇනිමේෂන් කියලා කියන්නේ. එක එක ටෙක්නික්ස්. එතකොට ඊට පස්සේ 3D animation වලට අපි යනවා. 3D animation වලදී ස්ටෙප් තුනක් තියෙනවා. මොඩල් කරන එකයි, animation කරන එකයි, rendering කරන එකයි. අපි බලමු මොකද්ද මේ 3D modeling කියන්නේ. object එකක shape එක හදන එක. එතකොට ඒකට අයිති වෙනවා shadows වගේ දේවලුත් අයිති වෙනවා. එතකොට ඊළඟ පාඩමේදී අපි කතා කරනවා ගොඩක් මොඩලින් ගැන. කොහොමද මේව හදන්නේ, කොහොමද ඒකට ඉෆෙක්ට් වෙන ඉෆෙක්ට්ස් මොනවද කියලා අපි කතා කරනවා. ඒතර animation එක කියලා කියන්නේ ඒ කලින් දැන් හදාගත්තනේ object, ඒව චලනය වෙන හැටි තමයි මේ animation වලදී කතා කරන්නේ. එතකොට animation එකේදී දැන් අපි බෝලයක් ගත්තොත් බෝලේ විතරක් චලනය වෙන එකක් නෙමෙයි, ඒකට අදාළ shadow එකක් චලනය වෙනවා. එතකොට තමයි අපිට ඇත්ත කතිය පේන්නේ. ඊළඟට තමයි rendering. rendering කියලා කියන්නේ මේ models නැත්තම් animation දේවල් images විදියට convert කරන එක තමයි මේ rendering එකේදී කරන්නේ. එතකොට අපි උදාහරණයක් ගත්තොත් සාමාන්‍යයෙන් මීට සමාන විදිහට තමයි අපිට 3D animation එකේදී අපි 3D model කරන්නේ. ඊට පස්සේ අපි දානවා මේ effect දානවා. දැම්මන් පස්සේ ඊට පස්සේ අපි render කියලා render කිරීමක් කරනවා. එතකොට අපිට පේන්නේ يعني render කරාන් පස්සේ අපිට පේන්නේ නිකන් මේ වගේ ලස්සන පින්තූරයක්, يعني ලස්සන මූවියක් අපිට හැදෙන්න පුළුවන්. එතකොට ඒවට ගොඩක් lens effect දේවල් භාවිතා වෙලා ලස්සන එකක් අපිට මේව කරගන්න පුළුවන්, අවසාන ලබා ගන්න පුළුවන්. ඒක තමයි රෙන්ඩර් කියන්නේ. නිකන් ඇත්තටම output එකක් ගත්තොත් ඇති. එතකොට මේකට colors, surface textures, transparency වගේ දේවල් use වෙලා අන්තිමට හොඳ output එකක් හම්බ වෙනවා. කියන්නේ ඊට පස්සේ animation special effect ray tracing කියලා කියන්නේ පරිසරයේ තියෙන ආලෝකයන්, ආලෝක තත්වයන් ප්‍රයෝග කරගනිමින් නිකන් ලස්සන හැඩයක් ලබා දීම තමයි ray tracing වලින් කරන්නේ. මේ මේ teapot එකක් උනාට මේක නිකන් දිලිසෙන සුළු අමුතු ලස්සනක් තියෙන එකක් තමයි මෙතන ray tracing වලින් කරන්නේ. ලයිට් වලින් ඉන රේස් වලින් අපි අමුතුම ලස්සනක් ඔප්ටිකල් ඉන්ටර්ෆේස් එක අපි ලබා දෙන එක තමයි මේ රේ ට්‍රේසිං කරන්නේ. මෝෆින් කියලා කියන්නේ
එක රූපයක ඉඳන් තවත් රූපයකට මාරුවීම. එතකොට මේ බලන් මෙතනදී රූප ගොඩකට එක එක රූප මාරුණු. ඒක කරන්නේ නිය පික්සල් නිය නේබ පික්සල් ටික වල චේන්ජස් කරලා තමයි මේක කරන්නේ. ඒක තමයි මෝෆින් කියලා කියන්නේ මේක. එතකොට මේකින් කරන්නේ මේක චේන්ජස් මේ සර්ප්‍රයිස් ඇංග එහෙම වෙනස් කරද්දි මේ මේ පින්තූරේ එක එක විදිහට වෙනස් වෙනවා. ඇංග එක වෙනස් වෙනවා. අන්න ඒ වගේ දේවල් කරන්නේ මේ වාපින් කියන එක. ඊළඟට තමයි කයින්මැටික්ස්. කයින්මැටික්ස් කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් මොකක් හරි ස්ට්‍රක්චර් එකක් ඇවිදිද්දී අපි ඒ ගැන ස්ටඩියක් කරන්න ඕනේ. ඒ කියන්නේ නිකන් ඇවිදිනා වගේ නෙවෙයි. එතකොට අත හෙල්ලෙන විදිය, මූණ හෙල්ලෙන විදිය දේවල් ගොඩක් තියෙනවා. එතකොට ඒව ගැන ස්ටඩි කිරීම තමයි කයින්මැටික්ස් කියලා කියන්නේ. ත්‍රී ක්‍රෑෂ් එකක්, ඒ කියන්නේ වාහනයක් හැප්පෙන්න යද්දි මොනවද වෙන මූවමන්ට්ස් අපි බලමු. එතකොට මේ මේ මෙතන වෙනස් වෙනවා, මූණ වෙනස් වෙනවා, අත වෙනස් වෙනවා. අන්න ඒව ගැන ස්ටඩි කිරීම තමයි මේ කයින්මැටික්ස් කියලා කියන්නේ. එතකොට ඉන්වර්ස් කයින්මැටික්ස් කියලා කියන්නේ ඔබ්ජෙක්ට් වල නිකන් ලින්ක් වීමක් වගේ. උදාහරණයක් ගත්තොත් කයින්මැටික් කන්ස්ට්‍රේන්ට් කියලා කියන්නේ සීමා. ඒ කියන්නේ චලනය වන සීමා. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් අපිට අතේ වැලමිට මේ 360ම කරන්න බෑ. එතකොට ඒ වගේ දේවල් අපි සීමා සහිත වෙනවා. අන්න ඒ වගේ දේවල් හඳුනා ගැනීම තමයි මෙතන කරන්නේ. එතන කයින්මැටික් චේන් කියලා කියන්නේ එක අතේ උඩ කොටස මූව වෙනකොට යට කොටස මූව වෙන්න ඕනේ. උදාහරණයක් ගත්තොත් මේ මේ අත මේ බාහුව යට කරද්දී අනිත් බාහුවත් මේ පැත්තට, ඒ කියන්නේ මේ කකුලේ මේ කෑල්ල මෙහෙට යද්දී මේ කෑල්ල මෙහෙට යන්න ඕනේ. ඒක තමයි කයින්මැටික්ස් චේන් කියලා කියන්නේ. ඒ කියන්නේ ගොඩක් රිලටිව් වෙන එක. යම් කොටසක් චලනය වෙද්දී අනිත් කොටසත් ඒ විදිහටම චලනය වීම තමයි කයින්මැටික්ස් චේන් කියලා කියන්නේ. එතකොට ඊළඟ එක තමයි ඇනිමේෂන් වලින් කතා ගන්න ප්‍රින්සිපල් 12. එතකොට මේක තමයි වැදගත්. අපි ඇනිමේෂන් එකක් කරද්දී ඇත්ත විදිහට පේන්න ඕනේ. නමුත් ඇනිමේෂන් එක සාමාන්‍ය කියන්නේ කම්පියුටරේ. ඒතර කම්පියුටරේ තියෙන දෙයක් අපි ඇත්තට ප්‍රේක්ෂකයට පේන්න ඕනේ මේක ඇත්ත දෙයක් කියලා. එතකොට ඒ සඳහා යොදා ගන්න ක්‍රමවේද 12ක් තියෙනවා. එකක් තමයි ස්ක්වෑෂ් ඇන්ඩ් ස්ට්‍රෙච්. ඒ වගේ ස්ක්වෑෂ් කියලා කියන්නේ තැලෙන ගතිය, අනිත් එක ඇදෙන ගතිය. ස්ට්‍රෙච් කියන්නේ ඇදෙන ගතිය. එතකොට සාමාන්‍ය බෝලයක් මෙහෙ එද්දි අග වෙද්දි මේම ඇදීමක ලක් වෙනවා. ඇදීම ලක් වෙලා ඊට පස්සේ පොළවේ වදිනකොට තැලීමක ලක් වෙනවා. ආපහු ඇදිලා නෝමල් වෙනවා. ඒක අපි ඇනිමේෂන් වලදී පෙන්වන්න ඕනේ. ඒ කියන්නේ මුලින් සාමාන්‍යයෙන් ඉන්න ඕනේ, ඊට පස්සේ ඇදෙන්න ඕනේ, ඊට පස්සේ තැලෙන්න ඕනේ, ආපහු ඇදෙන්න ඕනේ. අන්න ඒක පෙන්වන එක තමයි මේ කොටසෙන් දක්වන්නේ. එතකොට මේකෙන් ඇත්තටම පෙන්වන්නේ ශක්තිමත්, يعني ඒ ගෝලයේ තියෙන බර, දෘඩතාවය. අන්න ඒ වගේ දේවල් තමයි මේකෙන් කියන්නේ. ටයිමිං ඇන්ඩ් මෝෂන් කියලා කියන්නේ අපි හැම කැරක්ටර් එකම, يعني අදාළ වෙච්ච මූවමන්ට්, يعني ටයිමිං එකක් තියෙනවා. උදාහරණයක් ගත්තොත් ලොකු කැරක්ටරයක්, ලොකු කැරක්ටර් එකක් يعني අපි කියමු උසමහත මිනිස්සෙක් කියලා. උසපහත මිනිස්සෙක් ගොඩක් වේට් එකයි, ගොඩක් මාස් එකයි තියෙනවා. එතකොට හයියෙන් හයියෙන් ගියොත් ඒක අතාත්වික බව පේනවා. ඒකට ඒක යන්න ඕනේ හිමින් හිමින් හිමින්.
ගොඩා කෙට්ටු මනුසෙක් ගත්තු එයාට එච්චර බරකුත් නෑ එච්චර ශක්තියකුත් එකැන ශක්තියක් නෑ එකන්ද ඉක්මට යා ඇන්ටිසිපේෂන් කියල කියන්නේ මොකක් හරි ක්‍රියාවක් කරන්න කලින් ඒකට පෙර සූදානමින් උදාහරණය ගත්ත බෝලයක් විසි කරන්න ඇදී අපි අත පස්සර ගන්නවන අන්න ඒක තමයි ඇන්ටිසිපේෂන් කියල කියන්නේ අපි නිකම් බෝල දන්න බෑ එක තාත්තික බව පෙන්න්න අපි අත පස්සට ගන්න සීනයකුත් එකට ඇට් කරන්න ඕන එතකොට තමයි අපිට ප්‍රේක්ෂයට පේන්නේ මේක ඇත්තරම් බෝල විසි කරන්නවා කියලා අන්න එක තමයි ඇන්ටිසිපේෂන් කියල කියන්නේ ස්ටේජිං කියල කියන්නේ අපිට අවශ්‍ය අයිඩියයක හොඳටම ක්ලිය කිරීම උදාහරණය ගත්තෝ තවට සමහර ෆිල්ම්ස් සමහර ෆිල්ම්ස් වල වෙන්නනවා වෙඩි උන්ඩයක් යන දර්ශන එතුර වෙඩිවුන් එතකොට වෙඩිවුන්ඩයක් හිමින් 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 ගිහිල්ල වදිනවා අන්න ඒ වගේ දේවල් ගැන්න ඒ ෆිල්ම් එක හැටියට පෙන්න්න ඕනේ ඒ මනුස්සයට කවරන් මනුස්සෙක්ට වැඩි වදින සින්න එතකොට ඒ වැඩි වදින එක පෙන්නන්න වෙඩිවුන්ඩයක් පස් ලෝමෝෂයන් කරල පෙන්න්නවා මේ මනුස්සයට වදින්න යන්නේ අන්න නැත වැදුන් නැහැ කියන එක හරි පෙන්නන්න මේක පෙන්නවා උදාහරණයක් ගත්තෝ තව ඩෙඩ්පූල් කියන ෆිල්ම් එකේදී වෙඩිවුන්ඩයක් පවා අපිට යන එක පවා සෝමෝෂන් වෙඩිවුන්ඩ පව සෝමෝෂන් කරල මේ උඩයන එක පවා සෝමෝෂන් කරල අපිට පෙන්නවා මේක තියෙන ක්‍රියාන්විත භාවේ එතොට ඒක තමයි ස්ටේජිංවලට අයිති වෙන්නේ එතකොට තවයගත්තමයි මේකට කොටස් දෙයක් තියෙනවා සෝමෝෂන්ෙන් ෆ්‍රෝසන් ටයිම් ඒගැන්නේ ස්ලෝමෝෂන් කියන්නේ හිමින් හිමින් චල්න්නේ වෙන දර ඉගන්නේ අපිට ගින්නක් වෙඩිවුන්ඩයක් යනය අපිට නවත්තල වැඩන්න අපි එක හිමි හිමි යන්න ඕන ඒ වගේ දේවල් අපි ස්ෝමෝෂන් විදිරගන්නවා ෆ්‍රෝසන් ටයිම් කළ කියන්න නවත්තල තිබීමක් කොයිද හතරේන ෆලවතු ඒ කියන්නේ මොකක් හරි දෙයක් චල්නය වෙනකොට අනිත්තේව ඊට පස්සෙ තමයි චලන වෙන උදාහරණයක් ගත්තොත් වාහන පේලියක් ගත්තොත් වාහන ගැන ට්‍රෆික් එක නවත්තල තියෙන එක පාටම කොළ පාට වැඩනවා එතකොට පලේනි වාහනයත් යන එක පාටම සිද්ධ වෙනවද නිකන් පලේනි වාහනෙත්න දෙවනි වානෙත් පටන්ගන්න තුන්වෙනි වානෙත් පනවන එක පාට වාහන හතරක් ගත්තොත් හතරම යන්න පටත් වෙනවා පටන් ගන්නව නෑ මුලින්ම පලේනි වාහනේ යන්න පටන්ගන්නවා ඊට පස්ස ටික වෙලාකට පස්සමයි දෙවනි වාහන යන්න පටන් ඊටත් පස්සේ ටික් වෙලාරත් මේ තුන්ගනි වාහන යන්න පටන්ගන්න අන්න ඒවිදිලම එතකොට අපි ඇනිමේෂන් එකදි පෙන්වෝත් ට්‍රෆික් එකදි වාහන යන එක ඒක එක පාටම වාන හතරම එක පාට පටන් ගත්තොත් ඒක අතාත්තිකයි එතකොට ෆලෝතුූවලින් කරන්නේ තාත්තිකෝ පෙන්වීමට පලේනි වාහනේ ගිහිල්ල ඊට පස්සම දෙවනි වාහනේ ඊට පස්සේ තුන්ගනි වාහන දැන් තවදාහන්නයක් ගත්තොත් දැන් ස්නෝවයි් දාස්කාන් පටන්ගත්ති ඩෙස් එක ඒ ගමම යන්න ඩෙස් එක යන්නේ පස්සේ දහන මුලින්ම ඕනම චලනයක් වෙද්දි හිමින් පට ගැන බින්දුවනම් තොරණයක් තියෙන් ඕන අන්න ඒක තමයි මේක තියෙන්නේ උදාහන්නය ගත අපි කලින් ගත්ත උදාහරන්නේ වාහනයක් ගත්ති එක පාටම නියත ප්‍රවේගෙන යන්න යම් තරණයක් යම් මන්දනයක් තියෙන්න්න ඕනේ අන්න ඒක පෙන්නීම තමයි මෙතන තියෙන එක දැන් වාහනයක් නවත්තල්ද එක පාටම පිකප් එක දාලා එහෙම යන්න මුලින් බින්දුවය ඉරසේ යද ටිකටිකටික තරණය වෙලා ඊට පස් තමයි නීත ප්‍රවේගෙන් යන්න ඒක තමයි මේක දියන් හත්වෙනි ප්‍රවේ හත්වෙනයෙන් කියන්නේ මේක මොකක් හරි මූමන්ට් එකක් වෙනකොට ඒක ස්ට්‍රේට් ලයින් වෙන්න
අපි ආම් මූමන්ට ගතත් හෙට්ඩයක් ටර්න් කරත් අයි මූමන් ගත්තත් ස්ට්‍රේට් ලයින් වෙන්න ඒක වෙන්න කර්ව් ලයින් එකකින් අන්න ඒක පෙන්නීමතම අපි ස්ට්‍රේට් ලයින් එකින් පෙන්නුවත් හරි අතාත්විකයි අපිට ඒට ඒවත් තාත්තිකන අවස්ථාවන්ති නො රොබෝවලදී අපි වෙන්නේ ස්ට්‍රේට් ලයින් වල දේතෝඩ රොබෝලදි එක ස්ටේට් ලයින් හරි නමුත් මූමන් බලින් ගැන මේක මූ මිනිස් රූපවල මූමන් වලදී අපි ස්ට්‍රේට් ලයින් භාවිතා කරන්න අපි භාවිතන කර්වලයි කව් පාත්ස් එතකොට බරි වෙලාවත් ස්ට්‍රේට් ලයින් භාවිතා කරොත් ඒක අතාත්තික බව පෙන්නුක මේකෙන් කියන්නේ ෆේෂල් ෆීචස් එකන අපි සාමාන්‍යෙන් බය සහ බය සතුට වගේ පෙන්නන්න ඇද්දි කාටුන් වලදි පෙන්නකොට අපි දැන් මේ ෆොටෝ එක බලන්න නිකන් මේක බය පෙන්න රූපයක් සාමාන්‍ය මේ වගේ පින්තුර පෙන්නන්නේ බය බය වැඩිම පින්තුර තමයි පෙන්නන්නේ කියන්නේ ඇස් ලොක්කොල කටත් ලොකු කරලා තමයි පෙන්නන්නේ ඒ වගේ දැන් කැරක්ටර් සෑඩ් නම් එක සෑඩ විදිහට පෙන්වන්න ඕනේ කියන්නේ ගොඩාක් දුකෙන් ඉන්න බව පෙන්වන්න ඕනේ එක්කෙනෙක් හැපි නම් හැපි කියන්නේ ඊට වඩා ගොඩක් මූණ ෂයින් කරලා අන්න ඒ වගේ දේවල් පෙන්වන්න ඕනේ කියන්නේ පුළුවන් තරම් උද්දීපනය කරන්න ඕනේ හැඟීම් හැඟීම් උද්දීපනය වෙන විදිහට තමයි මොකක් හරි එකක් හදන්න ඕනේ එතකොට සෙකන්ඩ් රියක්ෂන් කියලා කියන්නේ අපි ප්ලග් එකක් අදි යන උදාහරණයක් ගත්තොත් ප්ලග් එකක් අදිද්දි මුලින්ම يعني අපි මුලින් ප්ලග් එකක් අදින වගේ එකක් අපි උදාහරණයක් ගත්තොත් වයර් එකකින් ඇදලා ප්ලග් එකක් අදිනවා. එතකොට අපිට හිතෙන්නේ නිකන් ප්ලග් එක ගැන විතරයි. නමුත් මේකේ සෙකන්ඩරි ඇක්ෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ සෙකන්ඩරි ඇක්ෂන් එක තමයි වයර් එක. වයර් එක චලනය වීම. දැන් අපි ප්ලග් එකක් වයර් එකකින් අදිනකොට මොකද මුලින්ම වෙන්නේ? වයර් එකට මුලින්ම වෙන්නේ වයර් එක ඉස්සලා ස්ට්‍රේට් වෙනවා. يعني ඇදීමක ලක් වෙනවා. ඊට පස්සේ ප්ලග් එක ගැලවෙනවා. ඒ ප්ලග් එක ගැලවුණාන් පස්සේ ආපෝ වයර් එක කර්ල් වෙනවා. මේ වක්‍ර වෙනවා. එතකොට ඒක අපි පෙන්වන්න ඕනේ. නිකම්ම එක පාටම ප්ලග් එක ගැලවුවා කියලා එහෙම පෙන්වන්න බෑ. ඒකේ වයර් එකේ චලනයත් අපි පෙන්වන්න ඕනේ. ඒතකොට ඒක තමයි මේකෙදි මේ ප්‍රින්සිපල් එකෙදි කියන්නේ. එක එක කැරක්ටර් වල පර්සනලිටි අපි පෙන්වන්න ඕනේ. උදාහරණයක් ගත්තොත් හීරෝට හොඳට ඇඟපත තියෙන විදිහට හදන්න ඕනේ. එතකොට නිකන් ජෝක කෙනෙක් නම් නිකන් කෙට්ටු මිනිස්සෙක් ඒ විදිහට දාන්න ඕනේ. සාමාන්‍යයෙන් මේ ලස්සන කෙනෙක් නම් හොඳට මේ සුදු කරලා කොණ්ඩේ ලස්සනට හදලා අන්න ඒ විදිහට හදන්න ඕනේ. පිස්සෙක් වගේ නම් නිකන් කොණ්ඩේ අවුල් කරලා අන්න ඒ වගේ දේවල් නිකන් අපිට දැන් පිස්සෙක් පෙන්නන්න පුළුවන්ද ලස්සනට ඇඳලා ලස්සනට සුදු කරලා එහෙම තියෙන්න බෑ. එතකොට අපිට ඒ මනුස්සයා පිස්සෙක් කියන එක අපිට පෙන්වන්න ගන්න. එතකොට නිය අතාත්තිකය වගේ. ඒකින්ද මේකෙන් කියන්නේ ඒ වගේ කැරක්ටර් එකට අංග චලනය කියන්නේ අංග රචනය ගොඩක් වැදගත්. ඒක තමයි මෙතනින් කියන්නේ. ස්ට්‍රෝං ඩ්‍රෝවිං ඇන් සොලිඩ් ඩ්‍රෝවිං කියලා කියන්නේ 3D විදියට පෙන්වන්න ඕනේ කියන එක නිකන් 2D දැන් අපි කියමු දකුණේ ඉඳන් වම් බලනවා කියලා කිව්වොත් එතකොට නිකන් ඇස් විතරක් දකුණට කරකවලා වමට කරකවලා එහෙම කරන්න බෑ මූණත් චලනය يعني මූණ චලනයේ විනිවිදිට يعني මූණ එතකොට පළවෙනි දර්ශනයේදී නිකන් වම් මැහැයි කටේ පොඩි කොටසක් පේනවා ඊට පස්සේ පුල්ම මූණ පේනවා ඊට පස්සේ දකුණු මැහැයි දකුණු ඇහි කොට දකුණු කටේ කොටසකුයි පේනවා අන්න ඒ වගේ දේවල් කියන්නේ 3D විදිහට අපි පෙන්වන්න ඕනේ ඕනම දෙයක් මේ animation කරද්දී එතකොට තමයි ඇත්ත බව පේන්නේ නිකන් අපිට පුළුවන් දකුණු බලවම ගන්නකොට ඇස් විතරක් කරකවලා ඒක පෙන්වන්න නමුත් ඒතකොට තාත්තික බව අඩුයි straight ahead action and post pose action කියන්නේ drawing එකේ ඉඳන් last drawing එක වෙනකම්ම එකින් එක ක්‍රමානුකූලව ඇඳගෙන යෑම. එතකොට මේවා ගොඩක් ඕන වෙන්නේ fast and මේ
වයිල් ලක්ෂන් සීන්වලට ඒ මුල් ෆ්‍රේම් කඳන ඊට පස්ස ්‍රේම් කදනවා උදාහරණ කදොත් ෆ්‍රේම් විසක් අඳිනවා කියලා කිව්වොත් එතකොට පළවෙනි ෆ්‍රේම් එක අඳිනවා දෙවෙනි ෆ්‍රේම් එක අඳිනවා තුන්වෙනි ෆ්‍රේම් එක හතරවෙනි පහ හය හත අට නව දහය ඒ වගේ ක්‍රමානුකූලව අඳින තමයි ස්ට්‍රේට් ඇහෙඩ් ඇක්ෂන් කියන්නේ පෝස් ටු පෝස් ඇක්ෂන් කියලා කියන්නේ පළවෙනි ෆ්‍රේම් ගානිනවා ඊට පස්සේ පස්වෙනි ෆ්‍රේම් එක අඳිනවා දහවෙනි ෆ්‍රේම් එක අඳිනවා ඊට පස්සේ 15 20 ඒ වගේ දේවල් අඳිනවා ඇඳලා අතන මැදදි මොකක් හරි ප්‍රශ්නයක් කියන්නේ මොනවා හරි දැන් කියන්නේ අතාත්තික බව පේනවා නම් ටික එතකොට අපි තුන්වෙනි දැන් 1යි 5යි අතර පොඩි වෙනසක් තියෙනවා නම් අපි 3 7 එහෙම අඳිනවා 3 අඳිනවා 3යි 1යි අතර අපි තියෙනවා නම් 2 අඳිනවා අන්න ඒ විදිහට තමයි මේක පෝස් ටු පෝස් ඇක්ෂන් කියන්නේ ස්ට්‍රේට් හෙඩ් ඇක්ෂන් කියන්නේ එක දිගට මේ චලනය කර කර අඳින එක තමයි තියෙන්නේ අඳින එක තමයි කරන්නේ එතකොට ස්ට්‍රේට් හෙඩ් ඇක්ෂන් වල සාමාන්‍ය ප්ලෑන් එකක් නැහැ නමුත් පෝස් ටු පෝස් ඇක්ෂන් වලදී ඒක ප්ලෑන් එකක් තියෙනවා එතකොට අපිට ඇනිමේෂන් එක يعني සයිස් එක වොලියුම් එක ඒවා අපිට වෙනස් කරන්න පුළුවන් පෝස් ටු පෝස් ඇක්ෂන් වල එතකොට ෆයිල් ටයිප්ස් ගැන ඒ කියන්නේ අපිට ඇනිමේෂන් එකක් පෙන්වන්න පුළුවන් ෆයිල් එතකොට පළවෙනි එක තමයි GIF කියලා ෆයිල් ෆෝමැට් එක ඒකෙන් තියෙන්නේ ඒක සාමාන්‍යයෙන් ඉමේජ් එකක් ඒ ඉමේජ් එක ගොඩක් යූස් වෙනවා ඒ කියන්නේ ඒක 256 කලර් තියෙන්නේ ඒකෙන් පුළුවන් ඇනිමේෂන් පෙන්වන්න එතකොට ගොඩක් වෙබ් සයිට් වලට ගොඩක් යූස් වෙනවා මේකෙන් Facebook වලදී වුණත් මේ GIF කියන එක ගොඩක් වැදගත් වෙනවා කියන්නේ GIF ෆයිල්ස් ගොඩක් තියෙනවා අපිට වෝල් එකේ පහළට යද්දි ගොඩක් ඒවා දකින්න පුළුවන් එතකොට SWF කියලා කියන්නේ ගොඩක් වෙබ් ඇනිමේෂන් වල ගොඩක් යූස් කරන එකක් ඒක හදන්නේ මැක්‍රෝමීඩියා ෆ්ලෑෂ් කියලා සොෆ්ට්වෙයාර් එකකින් ඒ කියන්නේ මේකත් වෙක්ටර් ඇනිමේෂන් ෆෝමැට් එකක් يعني බිට් මැප් උනත් යොදාගන්න පුළුවන් නමුත් සාමාන්‍ය ගොඩක් ඒවල වෙක්ටර් ඇනිමේෂන් තමයි ගොඩක් යූස් කරන්නේ මේකත් මේකෙදි ප්‍රධාන වාසිය තමයි අපිට පුළුවන් මේ සවුන්ඩ් ඇඩ් කරන්න අනිත් එක තමයි එක එක ස්ක්‍රිප්ට් ලියන්නත් මේකේ මේ ෆයිල් ජාතිය පුළුවන්